අයිබෝන් ඔන්න අද මගේ ප්‍රෝග්‍රෑම් එකට විශේෂ පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්නවා රටේ දේශපාලන පෙරළියක් කරපු ඒ වගේම ජනතාවගේ ආදරය දිනාගත්ත ජනතා නායකයෙක් ගරු අමාත්‍ය නිමා ශ්‍රීපාසිල මැතිතුමා අයිබෝන් අයිබෝන් ඉතින් මැතිතුමා කොහොමද මේ දවස්වල වෙහෙස කර නැතිවරණ ව්‍යාපාරයක් ගෙනහිල්ලා දැන් විශිෂ්ට ජයග්‍රහණයේ බලාපොරොත්තුෙන් ඉන්නවා නිමා ශ්‍රීපාසිල වගේන චරිතය පිටිපස්ස ගොඩක් ජනතාව ඉන්නවා ඒ වගේම ආදරය කරන පිරිසක් ඉන්නවා ඔබතුමා මේවර කොහොමද ජනතා ප්‍රතිචාරය ගිය සෑම තැනකම ඉතා විශිෂ්ට වූ ජනතා ප්‍රතිචාරයක් ලැබුණා මම හිතනවා ඒ ජනතා ප්‍රතිචාරය තුළින් මගේ ජයග්‍රහණයේ පමණක් නෙවෙයි පොහොට්ටුව විශිෂ්ට ලෙස මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළා ආසන 9 7ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීමට මට පුළුවන් වෙයි කියලා හොඳයි ඉතින් මේ අමාත්‍යතුමනි මේ සුළු පිරිසක් මේ දිස්ත්‍රික්කයේ සුළු පිරිසක් කියන කතාවක් තමයි ඔබතුමා මේ ගොඩනැගිලි ඉදිකිරීම කරා ගොඩනැගිලි පමණයි ඉදිකරේ වෙන දෙයක් කරලා නැහැ මෙහෙම කතාවක් කියනවා ගොඩ සුළු පිරිසක් ඉතින් ඇත්තටම ඔබතුමා මොනවද බදුල්ල ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ ගොඩනැගිලි ඉදිරි එහා ඉදිකිරීමක් කරපු එක ඇත්ත ඒ සමගම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හදලා සිසු දරුවන්ගේ දැනුමන පහදන්නට වැඩ කටයුතු කරා 18,000ක් පමණ වූ රැකී රක්ෂා අනුමැති තවතුන්ට රැකී රක්ෂා ලබා දුන්නා ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවට ඒ වගේම අධ්‍යාපනයේ සඳහා ඉතා විශාල සේවාවක් කළා බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 100කට අධික ප්‍රමාණයක් සකස් කරලා දීලා බදුල්ල දිස්ත්‍රික්කය වැව් බැඳි රාජ්‍යයක් බවට පත් කරා ඉතින් ඒ නිසා මම හිතනවා ජනතාවගේ ජන ජීවිතයට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම තරුණ තරුණියන්ගේ අනාගතය ඔපුරංවන සුවිශේෂ වූ වැඩපිළිවෙලක් දායක කිරීමට දෛවයේ විසින් මට ලබා දෙන ලද අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන එය දායාද කරලා දුන්නා ඒ ගැන මම ඉතාමත් සතුටු වෙනවා ඔබතුමා විශ්වාස කරනවද මේවර 3-2 බලය පොහොට්ටුවට ලැබේ කියලා අනිවාර්යෙන් පොහොට්ටුවට ලැබිය යුතුයි මොකද මේ රටේ දැනට තියෙන දේශපාලන තත්ත්වය දිහා බැලුවත් එක්සත් ජාතික පක්ෂයේ කැඩී බිඳී විසිරී ගොස් තියෙන ඔවුනොවුන් එකිනෙකා කුලල් කා ගැනීම දිහා බැලුවමත් අපිට පේනවා අපට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් කියලා. බදුරු දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට රැකියා විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. 18,000කට අධික රැකී ආරක්ෂා ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඔබතුමාට බලාපොරොත්තුවක් තියෙනවනේ මේවට ජයග්‍රහණයෙන් පසුව තරුණ තරුණියන් වෙනුවෙන් එම දේ නැවත කිරීමට බලාපොරොත්තු වෙනවද? අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය පාලනය තුළ විශේෂ අවධානයක් රැකියා විරහිත බව තුරන් කිරීම සඳහා ඒ සඳහා සැලසුම් රාශියක් තියෙනවා. දැනටමත් රැකියා දසලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම සියලුම උපාධිධාරීන්ට රැකී රක්ෂා ලබා දීලා තියෙනවා. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් දරුවන්ගේ ප්‍රශ්නේ විසඳීමට ඒ සඳහාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ඉතාම සාධනීය පියවර දැනටමත් අරගෙන යනවා. ඒ තුලින් මේ රැකියා ප්‍රශ්නේ අපිට විසඳීමට පුළුවන් වෙනවා. තව දෙයක් තමයි අමාත්‍යතුමනි සාමාන්‍ය මේ මැති අමාත්‍යවරු බලයට පත් වුණාට පස්සේ අමතක කරන දෙයක් තමයි මේ වතුකරේ ජනතාව. වතුකරේ ජනතාවගේ ගැටලු අමතක කරනවා. ඔබතුමා මොනවාද වතුකරේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන නිසා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්ත වශයෙන්ම වතුකරේ ජනතාව වෙනුවෙන් අපි යමක් වැඩිපුර කළ යුතු යුගයක්. මොකද අපි මෙතෙක් කල් මේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වතුකරේ වෘත්තීය සමිති වලට සම්බන්ධ දේශපාලන පක්ෂවලට වතුකරේ බිහිවන දමිළ නියෝජිතීන්ට බාර දීලා අපි අයින් වෙලා හිටියා. එයින් වතුකරේ ජනතාවට සෙතක් සිදුනේ නැහැ. ඒ නිසා දැන් අපේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂවල කටයුතු කරන අපි වතුකරේ ජනතාව සමග අත්වැල් බඳ ගනිමින් ඔවුන්ගේ සංවර්ධනය ඔවුන්ගේ ජීවනෝපායන් ඒ වගේම ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම අනිවාර්යම කළ යුතුයි. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න රාශියක් මා හඳුනාගෙන තියෙනවා. මම විශේෂ අවධානයක් ඔවුන් වෙනුවෙන් යොමු කිරීමට කටයුතු කරනවා.
ඔබතුමා තමයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා. ඉතින් ඔබතුමා කොහොමද දකින්නේ අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙල ගැන? බිහිවුණු ලංකාවේ බිහිවුණු ජනාධිපතිතුමන් සියලු දෙනා අතර විශිෂ්ටතම ජනාධිපතිතුමා වෙන්නේ එතුමයි. මම හිතන්නේ එතුමා ටික කාලයක් දැන්ට සේවය කරලා තියෙන්නේ. ඉදිරියට මම හිතනවා තවත් අපේ ජනතාවට සපත වෙයි එතුමා මොන විදිහේ පුද්ගලයෙක්ද කියන එක. විශේෂයෙන් පසුගිය ජනාධිපති වර්ණයේදී එතුමාට ඡන්දය දෙන්නට නොහැකි වුණු බොහෝ දෙනා අද කනගාටු වෙනවා එතුමාට ඡන්දය දෙන්න ලැබුණේ නැහැ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතුමාගේ රජයේ ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් එතුමාට ලබා දීම සඳහා එළඹෙන මහමැතිවරණයේදී එසේ ගෝඨාභය මැතිතුමාට ඡන්දය දීමට නොහැකි වූ අයටත් අවස්ථාව ලැබෙනවා. අපි විශ්වාස කරනවා ඔවුන්ගේ සහයෝගයත් ඇතුව අපට 3-2 බලයක් එළඹෙන පාර්ලිමේන්තුවේදී ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මෙවරත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඔබතුමා කොහොමද ඉදිරියට යවන්න ඕන? ඡන්දය දුන්න හැම ඡන්දදායකයෙකුටම මේ ප්‍රදේශයට ණය නොවන විදිහට මට ලබා දෙන්න පුළුවන් උපරිම සංවර්ධනයක් යටිදල පහසුකම් දියුණු කිරීමත් අනිකුත් සෑම අංශයකින්ම ජන ජීවිතය ශක්තිමත් වෙන ආකාරයෙන් මම වැඩ කටයුතු කළා තියෙනවා. මගේ හෘද සාක්ෂියට එකඟව මම මේ වැඩ කටයුතු කළා තියෙනවා. කවදාවත් මේ අභියෝග වලින් මම පැනලා ගිහිලා නැහැ. අදත් ජනතාව මට කියන්නේ මහා කරුණාව සංවර්ධන නොකලානම් බදුල්ල දිස්ත්‍රික්කය තවමත් ඉතාමත්ම පසුගාමි නොදියුණු දිස්ත්‍රික්කයක් බවයි. හොඳයි, එහෙනම් ඉතින් මෙවරත් ඔබතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් එක්ක අද සම්බන්ධ වුණේ අමාත්‍ය ගරු නිමල් සිරිපාසේ තමයි. ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.